අපිට දැනුම ගැන අපිම හදමු රට. අද සාකච්ඡාව සිදු වෙන්නේ මේ අපි අපේ පැත්තෙන් සාකච්ඡාව සිදු කරා ඒ වගේම අපි අපේ යෝජනාව දුන්නා ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ එකතු වෙලා කැබිනට් මණ්ඩලයක් විදියට ගත්ත තීන්දුවේ තිබ්බ වැරැද්ද පිළිබඳව අපි ඉතාම සැකෙවින් කරුණු පහදලා දුන්නා අපිට මාධ්‍ය සහ ශේෂ්ත්‍රයේ තියෙන මේ සමහර විවේචන ඒ වගේම මේ දැඩිමලාවේ යථාර්ථය මේ තීරණය ගැනීමේදී තියෙන ගැටලු සාගත තත්ත්වය බදු වැඩි කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් එක්ක මේක කොයි තරම් දුරට ගැලපෙනවද ආර්ථික එකඟතාවත් එක්ක කොච්චර ගැලපෙනවද කියන කාරණා පිළිබඳව මම හිතන්නේ අපිට විශේෂ කාරණා හෙළිදරව් කරන්නට ලැබුණා නමුත් මුදල් අමාත්‍යාංශයේ තවම ඉන්නේ ස්ථිර උත්තරයක් දෙන්න බැරි තැනක විශේෂයෙන්ම ලංකාවේ මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපතිවරයා රටේ නැති නිසා ස්ථිර අදහසක් දෙන්න බෑ කියන එක තමයි උන් කිව්වේ. නමුත් අපි ඉදිරිපත් කරපු යෝජනාව සලකලා බලලා ජනාධිපතිවරයා ආව ගමන් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා සහ උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි උන් කිව්වේ. ඉතින් අපිට තියෙන ගැටලුව තමයි මේ ගැටලු සහගත තත්ත්වය ඇති කරන්නට ඉස්සල්ලා කරන්න ඕනේ සාකච්ඡාවක් තමයි අපි අද කරේ. ඒ නිසා අපිට මේ සාකච්ඡාව සාර්ථකයි කියලා කියන්න කිසිසේත්ම බෑ. ඒ වගේම මේ රටේ ආර්ථික අර්බුදයේ සම්බන්ධයෙන් ඔවුන් කියන කරුණු ප්‍රතික්ෂේප කරන්න අපිට බැරි වුණාට ඔවුන්ගේ ක්‍රියාකලාපය බරපතල විදිහට ප්‍රතික්ෂේප කරන්නට අපිට වෙනවා. මොකද රටේ ආර්ථික අර්බුදයට ගැළපෙන තීන්දුව නෙමෙයි ඔවුන් අරන් තියෙන්නේ. මේ විදිය කැබිනට් පේපර් නෙමෙයි ඔවුන් ගහලා තියෙන්නේ. මේ විදිය චක්‍රලේඛ නෙමෙයි ඔවුන් ගහලා තියෙන්නේ. ඉතින් ඔවුන් මේ මොහොතේ මං හිතනවා ඔවුන්ගේ හෘද සාක්ෂිය ඇතුලේ ඔවුන් කරපු වැරද්ද තේරුම් අරන් තියෙනවා. ඒක නිවැරදි කිරීමේ මාවතක් පිළිබඳව ජනාධිපතිවරයා එක්ක කතා කරන්නට ඕනේ බවක් තමයි ඔවුන්ගේ ඇඟවුමෙන් අපිට තේරෙන්නේ. කොහොම වුණත් සාකච්ඡාව අසාර්ථකයි. අපිට ඒ වගේ තීරණයක් එක්ක වර්ජන තීන්දුව පිළිබඳව තීරණය ගන්න බැහැ. කොහොම වුණත් අපිට වගකීමක් තියෙනවා රටේ රෝගීන් සම්බන්ධයෙන්ුත්. ඒ වගේම අපි යම්කිසි ඉඩකඩක් දෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ වගේම වැඩ බලන මුදල් අමාත්‍යවරයා මේ කාරණාව සම්බන්ධයෙන් සංවේදී වීම අඩුම තරමේ මේක අහුම්කම් දෙන්නට ඕනේ කියලා හිතන එක අඩුම තරමේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම කියන එක. ඉතින් ඒ කාරණාවන් විතරක් සැලකිල්ලට අරගෙන අපි ආරම්භ කරපු වර්ජන ක්‍රියාමාර්ගය හෙට උදෑසන 8ට අවසන් කරන්නට අපි තීරණය කරා. හැබැයි ඒ අවසන් කරන්නේ මේ සාකච්ඡාව සාර්ථක නිසා නෙවෙයි කිසිසේත්. මේ සාකච්ඡාවෙන් අපේ ඉල්ලීම් ලැබුණු නිසා නෙවෙයි කිසිසේත්. නමුත් අපි තීරණය කරා ඔවුන්ට යම්කිසි ඉඩකඩක් අපි දෙන්නට ඕන නිසා සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පීඩාවට පත් කිරීම කියන කාරණාව ඒ තරම් සුදුසු නැහැ කියන එක මේ මොහොතේ
ඉතින් මේ තීරණත් එක්ක අපි හෙට උදෑසන 8ට වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කරනවා. නමුත් අපි අනිද්දා සෞඛ්‍ය සේවා වෘත්ති සමිති සම්මේලනයට අදාළ වෘත්ති සමිති 72ටම කැඳවලා තියෙනවා මහා සභාවකට. අපි ඒකෙදි ඉදිරි වෘත්ති සමිති ක්‍රියාමාර්ග සැලසුම් කරනවා, ඒවා ක්‍රියාත්මක කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වුණා වගේ අපි ඉදිරිපු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අපිට වහාම ඔවුන්ගේ තීරණය දැනුම් දෙයි කියලා. ඒ තීරණය සඳහා අපි යම් කිසි කාලයක් දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ කාලයෙන් පස්සේ අපි කරන වෘත්ති සමිති ක්‍රියාමාර්ග සහ මෙතෙක් එකට විසඳුම් නොලැබීම නිසා අපි කරන වෘත්ති සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අනිද්දා දවසේදී අපි කැඳවන මහා සම්මේලනයේදී ප්‍රකාශයටපත් කරන්න අපි තීරණය කරා. දැන් මේ දැඩ්වීමනාව රුපියල් 10000ක දීමනාවක් ලබා දීමක් සම්බන්ධව මක්ර සාකච්ඡාවක් වෙලා තියෙනවද? මෙමයි දැඩ්වීමනාව සඳහා රුපියල් 10000ක දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාලේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබා දීලා තියෙනවා. ඒ අනුමැතිය ලබා දුන්න චක්‍රලේඛය නිකුත් කරන්න තවම සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියෙනවා. නමුත් පහුගිය 9 වෙනිදා වෛද්‍යවරුන්ගේ දැඩ්වීමනාව 35000ක් කරපු චක්‍රලේඛය 11 වෙනිදා නිකුත් කරලා තියෙනවා. අපි මුදල් අමාත්‍යාංශයට ඒ කාරණාව ගැනත් අද ඉතා පැහැදිලිව පෙන්නලා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වැඩ කරන ක්‍රමවේදය ගැන කොහොම වුණත් අපි මස් රාත්තලම ඉල්ලන්නේ නැහැ. අපි මස් රාත්තලෙන් අපේ කොටස ඉල්ලලා තියෙනවා. ඒකට අපි යෝජනාවලියක් දීලා තියෙනවා. අපි ඒ නිසා මස් රාත්තල ඉල්ලන කට්ටිය කියලා අපිට කියන්න බෑ. ඒ යෝජනාවලිය අපි හදලා තියෙන්නේ වෛද්‍ය නිලධාරීන්ට දැඩ්වීමනාව හදන්න පාවිච්චි කරපු සූත්‍රයම පාවිච්චි කරලා. ඉතින් මේක ගණන් සූත්‍රයක්. ආණ්ඩුව වෛද්‍ය නිලධාරීන්ට පාවිච්චි කරපු ගණන් සූත්‍රයට අනුව අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සාධාරණය කරන්න බැඳී ඉන්නවා. ඒක ඔවුන්ගේ වගකීමක්. ඒක ඔවුන් කරපු දෙයක්. ඒක ඔවුන් අපි මත පටවපු එකක්. ඉතින් ඒ නිසා ඒ වගකීම ඉෂ්ට කරනකන් තමයි අපි ආණ්ඩුව බලාගෙන ඉන්නේ. අපි මේ යෝජනාව හදලා ඔවුන්ට බාර දුන්නා. දැන් රාජ්‍ය සේවා එක්සත් සංගමය ප්‍රකාශ කළා ලබන පෙබරවාරි 15 පෙර මේ චක්‍රලේඛය නිකුත් කරනවා කියලා ඇමතිවරයා පොරොන්දුවක් දුන්නා කියලා. ඔබතුමාලාට ඒ පොරොන්දුව හම්බුනේ නැද්ද එතකොට? මෙහෙමයි, අපි අද එකඟතාවයකට ආව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයත් එක්ක මේ අර්බුදය මේ රටේ හදලා තියෙන්නේ, මේ රටේ මිනිස්සුන්ට අර්බුදයක් හදලා තියෙන්නේ. අපි කනගාටු වෙනවා, අපිත් ඒකේ කොටස්කාරයෝ. අර්බුදයක් හදලා තියෙන්නේ මේ විදියට තමන්ට හිතවත් එක එක මිනිස්සුත් එක්ක එක එක තැන්වල තීරණ අරන් එක එක අයට බෙදලා දෙන්න පටන් ගත්තා. ජාත්‍යන්තර මුල්‍ය අර්බුදවලට බදු කපනවා කියනවා, කපන බදු තමන්ට ඕන ඕන අයට බෙදනවා. ඒකෙන් අවසාන වශයෙන් මේ රටේ දුප්පත්ම මිනිස්සු දෙපැත්තකින් බදු ගෙවනවා. කපනේ වටත් ගෙවනවා, ආයෙ දෙනේ වටත් ගෙවනවා. ඒ නිසා අපි අද දැඩිව එකඟතාවයකට එන්න උත්සාහ කරා සහ අපි එකඟතාවයට පැමිණියා. ඒක කඩ කරන්නේ නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා මේ දීමනාව සම්බන්ධයෙන් ගන්නා වූ තීරණය සෞඛ්‍ය සේවා වෘත්ති සමිති සන්ධානයේ ඉදිරිපත් කරපු යෝජනාවලියට සාපේක්ෂව ගන්නවා කියන්නේ. ඒ වගේම මේ යෝජනාවට එක එක මළුවල තියෙන විවිධ ඉල්ලීම් ගෙඩල්ලා මේ යෝජනාව කැඳහැලියක් කරන්නේ නැහැ කියන්නේ. තවත් සෞඛ්‍ය සේවාවේ අර්බුදයක් හදලා මේ රටේ රෝගීන් අමාරුවේ දාන්නේ නැහැ කියන එක. ඒ නිසා ඉතා පැහැදිලි මේ අර්බුදය හැදුවේ වෛද්‍යවරුන්ට විතරක් දැඩ්වීමනාව දීම නිසා. ඒක තව විදුරටත් තවත් කණ්ඩායමකට එක එක විදියට දෙන්න එපා. අපි පවා අද දවසේ එක සාකච්ඡාවකට ආවේ එහෙම අර්බුදයකට යන්න හොඳ නැති නිසා. ඉන්ද සෞඛ්‍ය සේවාවේ උඩින්නම් පල්ලෙහාට ලක්ෂයක් කාර්ය මණ්ඩලය නියෝජනය කරනවා, 72ක් වෘත්ති සමිති නියෝජනය කරනවා. අපි මුරුත්තට්ටු ආනන්ද හාමුදුරුවන්ටත් කියන්නේ එන්න අපිත් එක්ක හෙද සේවාවට සාධාරණය කිරීමේ යෝජනාව මේ යෝජනාව ඇතුළේ තියෙනවා. ඔබ ආවත් නාවත් හෙදියන්ගේ සාධාරණත්වය ගැන අපි කතා කරනවා. ඒ වගේම මේ සෞඛ්‍ය කාර්ය සහායකය කියන පල්ලෙහාම ලෙවල් එකේ ඉන්න අපේ සෞඛ්‍ය සේවයේ ඒ කාර්ය මණ්ඩලයේ සාධාරණත්වය ගැනත් කතා කරනවා. එනිසා මේක බෙදන්න එපා. අපි එකතු වෙලා මේ සටන කරලා දිනමු, එකතු වෙලා ජයග්‍රහණය සමරමු, එකතු වෙලා අපි අපේ මිනිසුන්ට සාධාරණය කරමු, අපේ සෞඛ්‍ය සේවාවට සාධාරණය කරමු. එනිසා අපි විශ්වාස කරන්නෙත් නැහැ, අපි ඉඩ දෙන්නෙත් නැහැ මේකේ යලි යලි කැඳ හැලියක් කරලා එක එක දීමනාවන් එක එක විදියට ගන්න. දැන් මේ රුක්ෂාන් බෙල්ලනි කියන්නේ ගණන් ගන්න පුළුවන් කෙනෙක් දෙවේ. අපි එච්චර සීරියස්ලි ආව ගණන් ගන්නෙ නැහැ. නමුත් අපිට මේ වගේ වර්ජනයක් කරලා ටිකක් විනෝදය ලබා ගන්න ඕන වෙලාවක අපි එතුමාව අල්ලගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රුක්ෂාන් බෙල්ලන මහත්තයාව සීරියස්ලි ගන්න එපා කියලා අපි මාධ්‍යවේදී මහත්තුරුන්ගෙනුත් ඉල්ලනවා. එයාට සංගමේ දෙන්නෙක්වත් නැහැ.
එතකොට යා වෛද්‍යවරයෙක් විදියට ඉන්න ස්වභාවයෙන් ඔයගලන්ට තේරෙනවා ඇති ඒ වෘත්තියට ඔහු ගැළපෙනවද කියලා. ඒ නිසා මං කාරුණිකව මාධ්‍යයෙන් ඉල්ලනවා සීරියස් මිනිස්සෙක්ගේ සීරියස් ප්‍රකාශයක් ගැන අපි ප්‍රශ්න කරන්න. ඒ වගේ මිනිස්සෙක් ගැන උත්තර දෙන එක මං හිතන්නේ අපේ තත්ත්වයට ගැළපෙන්නේ නැහැ. ජෝක් එකක්ද? ඒකත් ජෝක් එකක් තමයි.